අයිබෝන් සුබදසනක් අද හතුනි පැය සාකච්ඡාව වෙනුවෙන් අපේ ආරාධනය පිළි අරගෙන මැදිරියට පැමිණ තිබෙන්නේ හොරපතන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක හිටපු මහවැලි සංවර්ධන රාජා මාත්‍ය වීර කුමාර දිසානායක මැතිතුමන් අයිබෝන් කියලා මුලින්ම ඔබතුමාව පිළිගන්න අයිබෝන් තුතුක මතුතුමනි දැන් අපි විශේෂයෙන් කතාබහ කරන්නේ මේ දේශපාලන පරිවර්තනය පිළිබඳව තවමත් ඒ සාකච්ඡාවල කිසිම අඩුවක් නැහැ රූපවාහිනී සාකච්ඡා සිදු වෙනවා අපි දන්නවා ගමේ ගොඩේ මේ හැමතැනම මේ සාකච්ඡා සිදු වෙන කාලවකවානුවක් තුළ සමහරු ප්‍රශ්න කරනවා මතුතුමා ජනාධිපතිතුමා මේ තරම් කාලයක් ගත කළේ ඇයි මෙවැනි තීරණයක් ගන්න යහපාලනේ එහෙම නැත්නම් සම්මුතිවාදී ආණ්ඩුවේ මෙවැනි අඩුපාඩු සිදු වුණා නම් මේ තරම් කාලයක් ගත කරේ ඇයි කියන ප්‍රශ්නේ සමහරු මතු කරනවා ඔබතුමන්ට පැහැදිලි කරන්න පුළුවන්ද ජනාධිපතිතුමා මෙවැනි තීරණයක් ගත්තේ ඇයි සහ ඒ සඳහා වන වටාපිටාව නිර්මාණය වුණේ කෙසේද කියලා ඇත්ත වශයෙන්ම චතුක මේ තීරණේ මම හිතන්නේ අපි කාටත් වඩා බලන් ඉන්න අයට ප්‍රේක්ෂකයන්ට වඩා ජනාධිපති අතිකරු ජනාධිපතිතුමා විසින්ම ගත යුතු තීරණයක් ඒසයි තීරණේ ඊටාම බැරෑරුම් තීරණයක් බරපතල තීරණයක් මම හිතන්නේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා එතුමාම අවස්ථා 3-4ක් අපේ සාකච්ඡාවලදී ප්‍රකාශ කළා මම විධායක ජනාධිපති වරයා ලෙස හිටියේදී මේ වැනි දෙයක් වුණා නම් මම මේ තීරණය ගන්න කීප සැරයක් හිතනවා කියන එක. ඉතින් ඒක නිසා ඒක තමයි ඇත්ත. හිටපු ජනාධිපතිවරයෙක්ගේ ප්‍රකාශයේ වර්තමාන ජනාධිපතිතුමාගේ තීන්දුව සම්බන්ධයි. ඒත් අපේ ජනාධිපතිතුමා මේ තීරණේ හදිස්සිය ගත්ත කලබල වෙලා ගත්ත හම්බෙන් ගත්ත තීරණයක් නෙමෙයි. මේ තීරණේ ගත්තේ ගොඩාක් දුර බලලා. මේ තීරණේ ගන්න බලපාපු සාධක වශයෙන් ගත්තොත් කිසිදු දේශපාලන බලවේගයක් බලගන්නනවාට වඩා රට ජනතාව බලගැන්වීම සඳහා ගත්ත මහා ප්‍රජාතන්ත්‍රවාදී තීරණයක්. මොකද මේකේ ඔබ දන්නවා මම මීට පෙර ඒකාබද්ධ විපක්ෂයේ ඉඳලා අතිගරු ජනාධිපතිතුමාට සහය දෙන්න එගිය වෙලාව පසුගිය මැතිවරණේ වෙලාව ඒ වෙලාවේ ඉඳලා සහ මම යන්න එතනට යන්න පෙර සිට මතුවුණු ප්‍රශ්න විශාල ප්‍රමාණයක් ආණ්ඩුව තුල තිබුණා. ඒ මතු කරපු ප්‍රශ්න තිබුණේ තනතුරු වරප්‍රසාද වරදානවල ප්‍රශ්න වලට වඩා මේ රට ඉස්සරහා ජාතික වශයෙන් ජනතාවගේ අවශ්‍යතා රටේ අවශ්‍යතා රටේ ප්‍රතිපත්ති මේවා සම්බන්ධයෙන් විශාල දුරක් මතු කරපු තත්ත්වය. ඔබ දැක්ක මේ මැතිවරණදී මේක ජනාධිපතිතුමාගේ ප්‍රකාශවල ආවා මැතිවරණ ව්‍යාපාරය ඇතුළේ විවිධ අවස්ථාවල ආවා. ඉතින් ඒක නිසා ඒ ආපු ගමනේ එක සංදිස්ථානික පිපිරීම මේක හදිස්සිය ඇතිවෙච්ච අහම්බෙන් ඇතිවෙච්ච කන්නේ මේ ජනාධිපතිතුමා රට ගැන හිතලා රටේ ජනතාව ගැන හිතලා රටේ ඉදිරි ගමන අනාගතය එතුමා මේ තනතුරේ හිටියත් නැතත් අනාගතයේදී මේ රට කොතනද මේ රටේ ඒ පාලකයා වශයෙන් රටේ නායකයා වශයෙන් මේ රට කොතනටද තියලා යන්න ඕන කියන එක බලලා ගත්ත තීරණයක් මිසක් කාගවක්වත් එක්ක තිබුණු පුද්ගලික මනාපයක් එහෙම නැත්නම් පෞද්ගලික තරහ මරහක් නෑ. මොකද මේ ක්‍රියාදාමයේදී දැක්සත් ජාතික පාක්ෂිකයාගේ පැත්තේ දැන් මෙතන කණ්ඩායම් තුනක් ඉන්නවනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ තියෙනවා එක්සත් ජාතික පක්ෂේ තියෙනවා ආපහු අපි සම්දානෙ ලෙස තරඟ කර අනිත් පැත්තෙන් පොදු ජන පෙරමුණ ලෙස පහුගේ මැතිවරණේ තරඟ කරපු ඒකාබද්ධ විපක්ෂේ බලවේගේ ඉන්නෝ මේ කණ්ඩායම් තුනේ තුන් කොන්සට් නම් අපෝ රටේ හැමෝම හිතන් ඉන්නෝ මේක මෙහෙම නෙමෙයි අරමයි මෙහෙම එක එක විචාර ඇති. හැබැයි විචාර වැඩක් නැහැ. පාර්ලිමේන්තුවේ 225 අතේ තමයි දැන් රට තියෙන්නේ. දැන් ඡන්දයක් නැහැනේ. 225 අතේ රට තියෙන්නේ. මේ 225 ඉදිරියට අරගෙන යාම මෙහෙවීම ව්‍යස්ථාවෙන් බලය පැවරලා තියෙන අතිගරු ජනාධිපතිතුමාට. පාර්ලිමේන්තුවට අතිගරු ජනාධිපති විධායකයට ව්‍යස්ථාදායකට මොකද තියෙන්නේ? ඒතර විධායකයේ සතු ප්‍රබල වගකීමක් තමයි මේ රට අනාගතයට ආරක්ෂා කරලා තියලා යනක විධායකයට අයිති බලතල 90. ඒතර ව්‍යස්ථාදායකයේ වගකීම තමයි තමන් බලයට කපත් කරපු ජනතාව වෙනුවෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, රටේ සංවර්ධනය, රටේ සාමය, රටේ නීති ආරක්ෂා කරලා දෙන එක. මේ ක්‍රියාදාමයට 90 තමයි චතුක
මේවා සිද්ධ වෙලා තියෙන වෙන වෙන ਵਿਚාර වලට අනුව නෙවෙයි. මම ඔබට කිව්වා ප්‍රධාන වශයෙන්ම අතිගරු ජනාධිපතිතුමා බහපු ප්‍රශ්නෙට මම මේන්නේ. අතිගරු ජනාධිපතිතුමා මේ හදිසි අහම්බෙන් ගත්ත තීරණයක් නෙමෙයි. ඇත්තටම මීට පෙර අවස්ථා කීපයක්. එක්සත් ජාතික පක්ෂයේ ගරු මන්ත්‍රීතුමා මම කියන්නේ එක්සත් ජාතික පක්ෂයට මම දැන් මේ සම්බන්ධ වෙලා බොහොම අත්දැකීම් විශාල ප්‍රමාණයක් තියෙන මේ හැම බලවේගයක් එක්කම ගනුදෙනුකොට එක්සත් ජාතික පක්ෂය ඇත්තටම හරි හොඳ මන්ත්‍රීතුමාලා විශාල පිරිසක් ඉන්නවා. කිටපු අග්‍රාමාත්‍යතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉතාම හිතුවක්කාරී දඩබ්බර ලෙස කටයුතු කරමින් හිටියා. ඒ දඩබ්බර ලෙස කටයුතු කරද්දී ප්‍රශ්නයක් නැහැ පුද්ගලිකව අපේ ඇඟට නම් දැනෙන්නේ. අපිට පාරක් ගහනවනම් කාට හේ ගහන හැම පාරක්ම වදින්නේ රටට. මෙතන තමයි මේ ප්‍රශ්නේ. ඒ වදින හැම පාරක්ම වදින්නේ රටට. රටේ නීතියට, රටේ ප්‍රජාතන්ත්‍රවාදයට, රටේ සංවර්ධනයට, රටේ ඉදිරිගමනට. ඒ තුමා වටේ හිටපු කීප දෙනෙක් හිටියා. හතර පහ දිනක් එක්කලා තමයි තුමා තීන්දුව తీරේ එක්සත් ජාතිපක්ෂෙත් එක්ක දෙන්නේ. නමුත් මන්ත්‍රීතුමා පුංචි බාධාවක් කරන තවමත් ඔවුන් උත්සාහ කරනවා හිටපු අග්‍රාමාත්‍යතුමන් ඇතුළු ඇතැම් පිරිස උත්සාහ කරනවා මේ පත් කිරීම ව්‍යවස්ථානුකූල නැහැ මේ ප්‍රජාතන්ත්‍රවාදයට හැලූ අතුල් පහරක්. ඉතින් මේ විදිහේ විවිධ ප්‍රකාශයන් නිකුත් කරමින් අපි දන්නවා ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ට පවා මාධ්‍ය හමු පවත්වමින් මේ පණිවිඩය ලබා දෙනවා. ඇත්තටම මේ සිදුවුනේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගයක්ද එහෙම නැත්නම් අර ඔවුන් කියන්නේ 62 ලක්ෂයක ජනතාව ඡන්දය දුන්න ජනාධිපතිතුමාට ඒ ජනවරම පාවා දුන්නා කියලා. දැන් මේ ජනවරම පාවා දුන්නද නැද්ද කියලා කොහොමද අපි දැන් තීරණය කරන්නේ? මම කියන්නේ දැන් ගත්තොත් 62 ලක්ෂයේ ජනාධිපතිතුමා 58 ලක්ෂය අගමැතිතුමා. එතකොට තව මේ ජන සහභාගිත්වය මේකට වැඩි වෙලා 62 ලක්ෂයයි 58 ලක්ෂයයි දෙකම එකතු වෙලා. එතකොට මේක දැන් කෝටිය පයින් ජනමතය එහෙම ගත්තා. ජනමතේ කෝටියක් පැනලා තියෙනවා. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී උපරිමෙන් තියෙනවා දැන්. ප්‍රජාතන්ත්‍රවාදී උපරිමෙන් තියෙනවා. අද උපරිම ප්‍රජාතන්ත්‍රවාදී මෙතන තියෙන ගැටුම එක නෙමෙයි. මම ඔබට කිව්වේ ද එක්සත් ජාතික පක්ෂයේ අයට හිතෙන්න පුළුවන් 62 ලක්ෂයේ ජනවරම හැදුවේ අපි. ඒ ජනවරම හදපු නිසාම රනිල් වික්‍රමසිංහ මහත්තයා වුණත් හිතන්න පුළුවන් ජනවරම හදපු නිසා මෛත්‍රීපාල සිරිසේන මට යට වෙලා ඉන්න ඕනේ. එහෙම හිතුවත් එහෙම හිතාගෙන මේ පාලනය කරන්නේ නැහැ. එහෙම බෑ. ඒකම මේ රටේ ජනාධිපති. එතකොට අපි ඕනම තැනක ඕනම රැස්වීමක ඕනම තැනක මේ රටේ තියන් යන සම්මත ක්‍රමවේදයක්. මේ රටේ ඒ පුරවැසියන්ගේ තනතුරු වලට අනුව තමයි රජයේ ඕනම තැනක කටයුතු කරන්නේ. එතකොට ව්‍යස්ථාවේ ජනාධිපතිවරයාට හිමි බලතල තියෙනවා. මට මතකයි එක තැනකදී එක සාකච්ඡාවක මතු වුණා මේ කූට වෙළඳාම කරන්න ගියොත් මේ රට කරන්න බෑ. කූට වෙළඳාම කියන්නේ ජනාධිපති තුමා මට එක සාකච්ඡාවක මතු කරපු කරුණක් තිබුණා එක්කෙනෙක්. මේ ජනාධිපතිතුමා පත් වෙලා මැතිවරණේ, ඒ කියන්නේ ජනවාරි 8 වෙනිදා මැතිවරණ ප්‍රතිඵල එන්නේ ඉස්සෙල්ලා අර මේ තීරණේ මේ නොනගත කාලයක් තියෙන්නේ මොකද්ද? මේ ප්‍රචාරක වැඩ නවත්තපු. ඒ කාලේ ඇතුලේ අගමැතිතුමා යවනවා මේ ලියුමක් මේ අස්තංග කරන ජනාධිපතිතුමාට. ඒකේ තියෙන්නේ මොකද්ද? ව්‍යස්ථාවේ තියෙන බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා සතු සියලු බලතර ගැසට් ප්‍රත්‍යයෙන් බාර දෙන්න අගමැතිට. ඉතින් මේ කූට වෙළඳාමක් නේ. ජනවරමක් නෙමෙයි එතකොට. මොකද්ද කූට වෙළඳාම? ඒ කූට වෙළඳාම කරන්න දිගටම උත්සාහ කරා. පහුගිය අවුරුදු 3 මාර මට පේන්නේ ඒක එතනින් ගත්තම. පත්තුණු ගමන් ඒ කූට වෙළඳාම කරන්න පටන් ගන්න නම් ජනාධිපතිතුමා ඒලියුමට අස්සම් කරන්නේ නැහැ. නේ ඒලියුමට අස්සම් කරන්නේ නැහැ. හරිද? ඒ ගැසට් පත්‍රයේ ඒ බලතල දෙන්නේ නැහැ. එහෙම දුන්නා කද රටක් නැහැ. ඕක නැත්ත කතාව. ඒ කූට බිස්නස් එකක් බවට මේක පත් කරගෙන ආපු ආණ්ඩුවක් පහුගිය කාලේ. ඒ වෙලඳා මේක ජනාධිපතිතුමාට දැනුත් වෙලේ ඉඳලා ඉතින්ම දැනනවා. ඉතින් තමන් ජනාධිපති කමේ දිවුරුම් දෙන්න ඉස්සෙල්ලා. ජනාධිපති කමේ දිවුරුම් දෙන්න ඉස්සෙල්ලා අස්සම් කරන්න ගිවිසුමක් යවනවා. අගමැති ධූරයේ ඉත සම්පූර්ණ ජනාධිපතිවරයාගේ බලතල පවරන්නේ. ඉතින් එතන ඉඳන් ආපු කූට ප්‍රයත්නේ. ඒකේ තව කොටසක් විදිහට තමයි එතුමා දිවුරුම් දෙද්දී අගමැතිතුමා දිවුරුම් දෙන එක අගමැතිතුමා දිවුරුම් දෙන එක කරනවා අගමැතිවරයා වාසේ හිටපු අගමැතිතුමා. ඔව්. හරි. එතකොට ඒ කූට ක්‍රියාදාමයේ අඛණ්ඩව ගලාගෙන ආපු ආණ්ඩුව. ඉතින් යන්න පුළුවන්. ඒක ඇතුලේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන හිතන්නේ නැහැ. එතකොට ජනතාවගේ අයිතිවාසිකම් ගැන හිතන්නේ නැහැ. රටේ සංවර්ධනය ගැන හිතන්නේ නැහැ. මේ ප්‍රශ්නේ නෑවේ. ඒක ඔක්කොම එක්සත් ජාතික පක්ෂය දන්නවා. විශේෂයෙන්ම ඔය ප්‍රොම්කෝ කෑ ගහන කණ්ඩායම දන්නවා. ඒ වගේම
පහුගේ කාල සීමාවේ. කොච්චර මම නම් කියන්නේ නැහැ. අවශ්‍ය වුණොත් කියන්නම්. අවස්ථාව මාධ්‍ය සාකච්ඡා තියෙන. ජනාධිපතිතුමා ඉඩ දුන්නා එක්සත් ජාතික පක්ෂයේ අගමැතිවරයෙක් හදාගන්න. අගමැතිතුමත් එක්ක මේ ගමන යන්න බෑ. එක්සත් ජාතිපක්ෂයේ නායකයෝ දන්නවා. ඒ වගේම පහුගිය විශ්වාසභාගී ජනාධිපතිතුමාට ආපු මේ අගමැතිතුමාට ආපු වෙලාවේ හිටපු අගමැතිතුමාට ආපු වෙලාවේ ඒ විශ්වාසභංගයට ඡන්ද දෙන එක්සත් ජාතික පක්ෂ කොච්චර පළගැහිලා හිටියද? ජේෂ්ඨ නායකයෝ විශාල ප්‍රමාණයක් හිටියා ඡන්ද දෙක තුනකින් විශ්වාස භංගයේ දිනන්න බෑ කියලා. හිතුණු නිසා තමයි ආපස්සට හැරුණේ. අනිත් තවකම් ඒ දීපු අයම පක්ෂව ඡන්ද දීපු අයම අනිත් පැතර මමයි එදා හවස පහ වෙනකම් නිමල් සිරිපාල සිල්වා ඇමතුමාගේ අමාත්‍යංශය ඇතුලේ මම චතුර සේනාරත්න රතන හාමුදුරුව එස් විසායක ඇමතුමා නිමල් සිරිපාල අපි ඔක්කොම හිටියා. මලික් ජයත්‍රක මන්තුමා තව ඇවිල් හිටිය පිරිසට ලසන්ත අලගියවන්න ඇමතුමා තව පිරිස ඇලිට මේක අපි ගණන් හැදුව අන්තිම මොහොත දක්වා. අවසානේ හවස ගොඩක් අය සමහර අය දන්නේ නැහැ. අවසාන මොහොතේ හවස පහ වෙනකොට තීරණය කරා විශ්වාස භංගයේ ඒ වෙලාවේ ඇතුණු තත්වයන් අනුව ඡන්දේ පරාජය කරන්න බෑ. ප්‍රධාන අමාත්‍යංශ අපි ඇමතුමා නිමල් සිපසිලා ඇමතුමා අමාත්‍යංශ සාකච්ඡා කරගෙන ගියේ මේක පරාජය කරන්න බෑ. ඒකට හොඳම දේ විසිරෙන්න ඕන. ඊට පස්සේ ඡන්ද දෙන්න ලෑස්තිලා හිටපු මන්ත්‍රීවරු සියලු දෙනාට කතා කරන්න ඕන අවසාන පැය හැමෝම උනන්දුවෙන් අහුව මොකද කරන්න ඕන විශාල උනන්දුවක් තියෙනවා. ඒතර එක්සත් ජාතික පක්ෂය ඇතුලේ බරපතල අර්බුදයක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂය කවුරුත් කැමති නැහැ හිටපු වගමැතිතුමා එක්සත් ජාතික පක්ෂේ නායක වෙලා ඉන්නවා. ඇත්ත තත්ත්වේ කවුරුත් කැමති නැහැ. අග්‍රාමාත්‍ය දුරේ දරනවාට එතුමා කවුරුත් කැමැත්තෙන් හිටියේ නැහැ. නමුත් ජනතාවට ප්‍රශ්නයක් තියෙන පුළුවන් මන්ත්‍රීතුමා. දැන් කොළඹට පිරිස කැඳෙව්වා මේ වේදිකාව තුල මේ සියලු දෙනා ඉන්නවයි කියන කාරණේ පෙන්වන්න උත්සාහ කළා. ඒක පක්ෂක සාමාන්‍ය ක්‍රියාදාමයේ පක්ෂක අභ්‍යන්තරයේ තියෙන දේවල් ඔක්කොම තියදී පක්ෂයට සටනක් කාර්පස ඒක අවසාන මොහොතේ පුපුරනකම්ම ඒ සියලු දෙනා එක වේදිකාවේ ඉන්නෝ. එකට අපි පක්ෂ දේශපාලනය කරලා තියෙනවානේ. ඒ නිසා එක වේදිකාවේ ඉන්නෝ, එකට යනවා, එකට එන්නු කමනේ. අවස් පිපිරීම් තියෙනවා අභ්‍යන්තරයේ තියෙන ඒවා උඩට එනවා. හැබැයි එතෙක් ඒ සියලු දෙනා එක සටනක ඉන්නෝ. ඒ පාක්ෂිකයාට ඒක දැනෙන්න දෙන්නේ අවසාන ප්‍රතිඵලෙත් එක්ක අවසානයි. නමුත් පාක්ෂිකයෝ දන්නා මේ ගැටුම ගැන. හරි, මාධ්‍ය ප්‍රකාශ වෙන්නේ නැහැ ඒ වෙනුවෙන් වෙන සටනක් වෙන්නේ. ඒක සාමාන්‍ය දේශපාලන පක්ෂයක අභ්‍යන්තරයේ ඕනම ගැටුමක් එද්දී අවසාන මොහොතේ දැනෙනකන් ඒ අභ්‍යන්තරයේ විවිධ ගැටුම් හැප්පීම් එක ඉස්සරහට යනවා. ඒක තමයි ස්වභාවය. ඉතින් ඒක නිසා ඒ වට අපි ආපහු මේ කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ සටන එහෙම්මම තියෙනවා. මේක ඉවර වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට දැන් අගමැතිකම නැති වුණා. හෙට අනිද්දාට අරලියගහ මන්දිරේ නැති වෙනවා. අවසානයේ පක්ෂ නායකකම නැති වෙලා තමයි ඉවරෙන්නේ. අද මම මේ හත්වෙනි පැය කියන්නේ ඔබ තියාගන්න. පක්ෂ නායකකමත් නැති වෙලා යන්නේ. එතකොට සියල්ල අහිමි වෙනවා. ඒ අහිමි වෙන්න තැනට එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයේ වලල් දාලා තියෙනවා. ඒ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ඒක කල්ලියකට ගොනු වෙච්ච පක්ෂයක සියලුම දැන් ඉන්න මන්ත්‍රීවරු දන්න. මම දැන් කියන්නේ දැන් ව්‍යවස්ථාපිතයි අගමැතිවරයා ඉවත් කිරීම රට ප්‍රශ්නයක ඒක සම්පූර්ණ නීත්‍යානුකූලයි ව්‍යවස්ථාපිතයි. ඔබ හපුව එක ප්‍රශ්නයක්. ඒක ගැන දිගට විචාරය කරන මේ මාධ්‍ය ඕන තරම් නීතිවේදීන් ඒ ගැන කතා කරලා තියෙනවා. නීත්‍යානුකූලයි ව්‍යවස්ථාපිතයි. ඒ ජනාධිපතිතුමා සතු බලතල තියෙනවා. හැබැයි ජනාධිපතිතුමා බලතල පාවිච්චි කරේ නැහැ. ඒ බලතල පාවිච්චි නොකර ඉන්නකොට හිතුවා මේ ජනාධිපතිතුමා මේ ඒගොල්ලන්ට ඕන විදිහට හසුරවන්න පුළුවන් කියලා. දැන් අපිත් ඕන තරම් කතා කරලා තියෙනවා මේ ගැන. මේ හිතන් ඉන්නේ මට මේක කරන්න බෑ කියලා මම ගොඩක් හිතනවා මේ ගැන. හැම වෙලෙම මට හිතෙනවා එක්සත් ජාතික පාක්ෂිකයා ගැන හිතනවා. එක්සත් ජාතික පක්ෂ කට්ටිය ගිහිලා ජනාධිපතිතුමාට කිව්වා මේ වෙලාවේ මේක එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු ගිහිලා කිව්වා අගමැතිතුමා අයින් කරලා දෙන්න කියලා. ජනාධිපතිතුමා ඒක එක්සත් ජාතික පක්ෂයේ ඒ ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපති ඇඟිලි ගහන්න කියලා. ඇමතිවරු ඔය ඉන්න දැන් ඔය කතා කරන ගොඩක් අය ගිහිල්ලා සිව මං කියන්නේ 40 50 ඔබ පුදුමයි සමහරට ඒ ගානක 40 50 දන්නෝ සැරින් සැරේ හම්බ වෙ කතා කරන. ඒතකොට එක්සත් ජාතික පක්ෂයේ තාත්තේ ඒ හැමෝම එක්සත් ජාතික පක්ෂයට ආදරේ. මමත් දැක්ක ඒ ආශ්‍රිකාද හොඳ ඇසුරුකාද හොඳ රට ගැන කැක්කුමක් තියෙන හොඳ පිරිසක් ඉන්නවා. හොඳ පිරිසක් ඉන්න රට ගැන කැක්කුමක් තියෙන හැබැයි ඒ පිරිසට ඉස්සරහට යන්න ඉඩ නොදුන්නේ. ඒ පිරිසේ ගමන නැවැත්වුවේ 4-5 දෙනෙක්. ඒකයි එක්සත් ජාතික පාක්ෂික දන්න මම මේ කියන එක ඇත්ත දැනන්ති කියලා හෙවත් ඒ හැමෝටම අපේ ගෞරවය තියෙනවා. ඒ හැමෝටම අපේ ගෞරවය තියෙනවා. ඒ 4-5 දෙනෙක් තමයි ජනාධිපතිතුමාගේ ගෞරවය තියෙනවා. මම කියන්නේ ජනාධිපතිතුමා හම්බෙලා මෙයාට පුළුවන් දැනුත් මේ ව්‍යස්ථාවේ තියෙන ජාතික ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයට එන්න පුළුවන් අදයිල මම නම් කියන්නේ තියෙන ඇමතිකම් ඔක්කොම අපේ හරි ගලවලා දීලා ඒ අයිතිය තියෙන එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිතුමා හම්බෙලා කතා කරන්න. ඔවුන් ජනාධිපතිතුමාට ජනවරම
හදපු අය. ඔව්. එයාට එන්න පුළුවන් ජනාධිපතිමත් එක්කලා. ඇවිල්ලා විවෘතව කතා කරලා මේ යන ක්‍රියාදාමයට බැඳෙන්න. ජනාධිපතිමට ඒගොල්ලන්ට කිව්වා අවස්ථා කීපයක් වා මේ 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 වෙනස්කම රටේ වෙන්න ඕන. මෙතන යන්න බෑ ඉස්සරහට. මේකෙන් රටේ සංවර්ධනය නතර වෙනවා. රටේ ගමන නතර වෙනවා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් අයට ඒ ශක්තිය තිබුණේ නැහැ ජනාධිපතිමාගේ පණිවිඩේ අරගෙන කටයුතු කරන්න. මම ඒක ඒකත් දැක්ක. ඒකත් කියන්න ඕනේ. ඔව් දැන් ඔබතුමා ඉස්මතු කරනවා ජනාධිපතිතුමා මේ කාරණය පිළිබඳව හොඳට හිතලා මතලා ඒ වගේම සියල්ල සමග සාකච්ඡා කරලා තමයි මේ තීරණය ගත්තේ කියලා. ඉන්න අනතුරුව මේ එක්සත් ජාතික පක්ෂයේ බහුතරයක් හිටපු අග්‍රාමාත්‍යතුමන්ට විරෝධය පළ කරපු එහෙම නැත්නම් මෙතුමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියන්ට විරෝධය දැක්වුවා කියලා. නමුත් හිටපු අග්‍රාමාත්‍යතුමා තවමත් සඳහන් කරනවා මම පාර්ලිමේන්තුව කැඳවන මොහොතේ බහුතරය පෙන්වන්නට කැමති. එහෙම වුණොත් තමයි මම අරලියගහ මන්දිරෙන් පිටත් වෙන්නේ කියලා. මේ කාරණය තමයි වැඩිපුරම මන්ත්‍රීතුමා ජනතාව දැන් ඉස්මතු කරන කාරණේ. අපි බහුතරය බලමු. ඉතින් පාර්ලිමේන්තුවේ කැඳපු ජනාධිපතිමාගේ පාර්ලිමේන්තුව කල් තියන්න නෛතික අයිතියක් තියෙනවා. ඒ අයිතිය කරු කරා මහ කාලෙකුත් නෑ ඔච්චර දඟලන්න නටන දෙයක් නෑ. තවත් දෙකකින් විතර පාර්ලිමේන්තුව කැඳලා 16 වෙනකොට මොකද අවුරුදු 5කට කල් දාලා නෑනේ. 16 පාර්ලිමේන්තුව වෙනවා. එතකොට බලමු බහුතරේ කොහෙද තියෙන්නේ කියලා. බහුතරේ අනිත් එක ඉතින් බහුතරේ මේ ඔය කියන කතාවට එච්චර අදාළ නැහැ. බහුතරේ අවශ්‍ය වෙන්නේ පාර්ලිමේන්තුවේ විශේෂ මේ පනතක් සම්මත කරගන්න, අපිට මුදල් පනත් සම්මත කරන්න, අයවැය සම්මත කරන්න, ඒ වගේ දෙකට අගමැති ධූරයට බහුතරේ අදාළ නැහැ. ඒ වුණා. ඉතින් වර්තමාන අගමැතිතුමාට විශ්වාස භංගයක් ගැන බහුතරේ පෙන්නන්නේ. එහෙම නේ තියනවා තියෙන අවස්ථා. ඉතින් ඒ බහුතරේ කියන කතාව බහුභූත කතාවක්. හරි. ඒක බහුභූත කතාවකට ඇරෙන්න වෙන බහුතර ප්‍රශ්නයක් අපිට නැහැ. අනිත් එක බහුතරේ හදාගැනීමේ ප්‍රශ්නකුත් නැහැ. බහුතරේ අපි හදනවා. බහුතරේ හදන්න පුළුවන්. මේක මතක තියාගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ සමහර අය හිතන් හිටියා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඉන්න කණ්ඩායම බෙදා ගන්න පුළුවන්, අරගෙන යන්න පුළුවන්. කවුද දුම්බින්ද දිසානායක එක මතයකදී අපේ නම් පවා සමහරලාට දාලා තිබුණා. මොනවාගේද මේ Facebook සමාජ ජාලවලසේ Facebook වල යනවා කවුද දුම්බින්ද මෙහෙමයි වීර කුමාර ඉන්නවා තව මම දැක්ක මට hina ගියා ඇත්තට. ඔව් ඔබතුමාගේ නමත් සඳහන් වෙලා තිබුණා. අපිට ඇවිල්ලා මම ඔබ කිව්වේ මගේ ප්‍රධාන වශයෙන්ම මේ ක්‍රියාදාමය මම එදා එළියට බැස්සෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ සමග වෙලා මේ සටනේ යා යුතු තියෙනවා. මේ රට නැත්තම් ඉස්සරහට ගන්න බැගල අපිට රට දිහා බලුවම් පේනවා. එදා අපිත් එක්ක හිටපු ඒකාබද්ධ සමහර අය අපේ පක්ෂවල හිටපු පක්ෂවල නායක මේ හැමෝම මේවා පස්සට අදිද්දි තමයි මම එළියට බහලා ගෑගෙන. ඒක දන්නෝ ඒකාබද්ධ විපක්ෂ හිටපු ඔක්කොම. ඉතින් අද ඒ ක්‍රියාදාමය තමයි වෙලා තියෙන්නේ. අර මගේ ප්‍රසිද්ධ මැප් දෙක මන්ද මට ෆේස්බුක් එකේ කුණුහාරපතිමා 250ක් විතර ඒ දවස්වල හරි කමෙන්ට් එවුවා. ඉතින් මේ දෙමිට අපි ගණන් ගන්න දේශපාලනේ හැටිනේ ඒක ඉක්ම කැමති මතයක් දරන්න පුළුවන්. මේ වෙලාවේ තේරෙන්නේ නැහැ මේ මොකද්ද කියලා. දේශපාලනේ තේරෙන්නේ නැහැ සමහර අයට. එතකොට ඇහුවා පස්සේ ඇහුවා කෝ වීර කුමාර මැප් දෙක කොහොද හරි සිතියන් දෙක කො සිතියන් දෙක මගේ සිතියන් දෙක හැමෝම රටම දන්නේ. සිතියන් දෙක මොකද්ද මම පෙන්නුවේ මේක කැඩුණා වික්‍රමසිංහ මහත්තයාට විශ්සේ දෙන වාසිය. හරි. ඊට පස්සේ සමගි වුණොත් අපි සමගි වුණොත් 2020 අපිට දිරන්න පුළුවන් කියන එක. ඒ සමගි වීම අවශ්‍යතාවය තිබුණා. ඒ සමගි වෙන්න ඕනලා තිබුණේ අපි පක්ෂයක් වශයෙන් දිනනට වඩා රට අගාධිරණ කවලක් ගන්න. අපිට පුළුවන් ඊළඟ මැතිවරණ දිනා ගන්න පුළුවන්. ඊට පස්සේ මැතිවරණ දිනා ගන්න. හැබැයි විනාශකාරී ලෙස විනාශක ජන අතිගරු ජනාධිපතිතුමා මේ තීරණේ ගත්තේ මොකද? අරෙන් ඉඩම් පනත පාර්ලිමේන්තුවට ආවා. මේ පැත්තෙන් අනිත් පැත්තෙන් බැඳුම් කර සිටුවීම හරහා රටේ ජාතික ධනයට විශාල බලපෑමක් සිද්ධ වුණා. අනිත් පැත්තෙන් සිංගප්පූරු ගිවිසුම් තව පැත්තක ආවා. ඒතකොට මේ වගේ අර විනාශකාරී පවුලක ඉන්න විනාශකාරී දරුවෝ ඒ විදිහේ හැසිරීමක් මේ එක කණ්ඩායමක ආණ්ඩුව ඇතුලේ. ඒ හැසිරීම ඉස්සරහට ගියොත් දවසින් දවස ඉස්සරහට යනවා නම් රට වලපල්ලට යනවා. ඒක අපි තනතුරු වල නැති කාලෙක වුණත් ඒක සාපයක් වෙනවා මේ රටේ. මේ රටේ සාපයක් වෙනවා. ඒ සාපය නවත්තන්න අධිකරු ජනාධිපතිතුමාට එක්සත් ජාතික පාක්ෂිකයෙන් වෙනුනොත්, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙන් වෙනුනොත්, මධ්‍යස්ථ පිරිස් වෙනුනොත්, රටේ කලාකරුවෝ බුද්ධිමතුන් විද්වතුන් දරුවන් අනාගතේ උපදින්න දරුවන් මේ සියලු දෙනා වෙනුවෙන් ගත්ත තීන්දුවක් ගැන මේ ප්‍රජාතන්ත්‍රවාදී නැතු පුද්ගලයෙක්ගේ ඓතිහාසිකම් ආරක්ෂා කරන්න අවශ්‍ය නැහැ. ජනාධිපතිතුමා රටේ ජනවරමත් දුන්නා. රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අගමැති ධූරය ආරක්ෂා කරන්න අවශ්‍යතාවයක් නැහැ. ආරක්ෂා කරන්න අපේ තනතුරු ආරක්ෂා කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ආරක්ෂා කළ යුතු තියෙන්නේ අපිත් එතුමත් හැමෝම. අපි 225ක් පාර්ලිමේන්තුවට තේරුණාට පස්සේ
මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රටේ සංවර්ධනය රටේ නිදහස ඊගාවට විදේශ බලවේග විදේශ බලවේග විදේශ බලවේග කියන හැම වෙලේම මේ රටට මැදිහත් වෙලා තියෙන්නේ මේ රටේ සාධනීය පැත්තර නෙමෙයි මේ රටේ සාධනීය පැත්තර නෙමෙයි ඕන් අපිට කියලා පාර්ලිමේන්තුව කැඳවන්නේ අපි ඕන්ට කියලා පාර්ලිමේන්තුව කැඳවනවා කිසි ප්‍රශ්නයක් නැහැ අපිට අවශ්‍ය වෙලාවට අතිගරු ජනාධිපතිතුමාට අවශ්‍ය වෙලාවට මේ රටේ රාජ්‍ය නායකයාට අවශ්‍ය වෙලාවට මේ රටේ රාජ්‍ය නායකයා සතු බලතල වලට අනුකූලව පාර්ලිමේන්තුව කල් තියලා තියෙනවා වගේ මේ බලතල වලට අනුකූලව කැඳවන එකම බලාගෙන ඉන්නේ ජනවර්ම තියෙන්නේ මෛත්‍රී පාලසිරිසේන ජනාධිපතිතුමාට ඒසයි ජනවර්මට අනුකූලව ලැබුණ බල ඒ උන් කියන ව්‍යවස්ථානුකූලව කරේ ව්‍යවස්ථානුකූලව එතුමාට ජනවර්මක් ලැබිට තියෙන ජනවර්මට අනුකූලව ලංකාවේ ඒ නෛතික තත්ත්වයන් තියෙන ඒවට අනුකූලව පාර්ලිමේන්තුව කල් තියලා තියෙනවා ඒ වගේම ඒකට අනුකූලව කැඳවනවා එච්චරයි තියෙන්නේ හරිද ඊගාවේ ඊගාවක තමයි ව්‍යවස්ථාවට අනුකූලව ව්‍යවස්ථාවට අනුකූලව අගමැතිවරයා හිටපු අගමැතිවරයා රටේ කූට ප්‍රයත්නයක් දරුවා නම් එතුමාව පත් කරපු වෙලේ ඉඳලා අගමැතිවරයාගේ ජනාධිපතිරගේ බලතල ඔහුට පවරගෙන රට ඉස්සරහට ගෙනියන්න ජනාධිපතිරයව හුණ්ඩුවක දාලා මොකක් හරි එක දාලා වහලා පෙට්ටියක දාලා වහලා තියලා ගෙනියන්න එතකොට ඔහු ප්‍රජාතන්ත්‍රවාදියෙක් නෙමෙයිනේ ඔහු ව්‍යවස්ථාදායක වෙන ව්‍යවස්ථාවෙන් පෙන හිටපු කෙනෙක් නෙමෙයිනේ ඔහු ඇවිල්ලා කූට කපටි කෛරාටික කියන්නේ ව්‍යාපාරයක් කරලා තියෙන මැතිවරනේ කෛරාටික ව්‍යාපාරයක් කරපු කෙනෙක් එතකොට ඒ කෛරාටික ව්‍යාපාරයක් කරපු කෙනෙක්ට ප්‍රජාතන්ත්‍රවාදී කියන කතාව කරන්නේ කවුද ඒ ව්‍යාපාරය කරා කියලා තේරෙනවා නම් එතන හිටපු අයට එතන හිටපු අය දන්නවනම් ඊට පස්සේ කොහොමද ඒක මේ මේ රටේ එදත් දැක්කනේ මේ මොකද්ද උනේ එදත් ඔහුගේ ප්‍රාර්ථනාව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ ප්‍රාර්ථනාව අතර අපි හිටපු ආණ්ඩුවේ රටේ නිදහසේ ප්‍රජාතන්ත්‍රවාදී යම් ප්‍රශ්නයක් තිබුණා එතුමා ගිහිල්ලා අනිත් පැත්තත් එක්ක දන් දීලා එතනින් බලාපොරොත්තු වුණා මේ රටේ ගමන කොහොමද හදන්නේ එතුමාට විවේචනයක් තිබුණා හිටපු ආණ්ඩුවට එදා ඊට පස්සේ එතුමා අනිත් පැත්තේ කල්පනා කරා මේක ඉස්සරහට යන්න ඕන වෙන වෙන මාර්ගෙකින් ඒ පාර ගියා මේ මාර්ගෙ තියෙන්නේ සොරමුලක් හරිද ඒ අර පළවෙනි ලියුමෙම තියන්නේ ඒක ඒක එතන ඉඳන්ම උගුල් වලින් බේරි 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 යන්න ඕනි ඊට පස්සේ මේ පැත්තේ හිටපයක් දැන් පාඩමක් ඉගෙනගෙන තියෙනවා කොහොමද මේක වෙන්න ඕන රට ඉල්ලපු දේ ජනතාව ඉදා තන්දෙන් ඒ පාඩම ඉගැන්නුවා සාද මේ පැත්තේ අත්දැකීම් තියෙනවා ඒසා දැන් කොහොමුණත් මේ 225 හැතරනේ මේ ප්‍රශ්නේ හොරු හරි මංකොල්ලකාරයෝ හරි ප්‍රජාතන්ත්‍රවාදීයෝ හරි මානවවාදීයෝ හරි මොකක් වුණත් මේ 225 තුළ තමයි දැන් තීරණේ තියෙන්නේ ජනතාවාදී නෙමෙයි 225 තමයි ජනතාවාදී තීන්දුව ගන්න ඕනේ ජනාධිපතිතුමා ජනතාවාදී තීන්දුව ගත්තා කැමැතිවරයා තෝරලා හොඳයි අපි මේ ඒ ජනතාවාදී තීන්දුව සහ ඉන් එහාට රට කොයිබටද ගමන් කරන්නේ මේ තත්ත්වෙන් ඉදිරියට ගමන් කරන්නේ කොයි විදිහටද කියන කාරණේ පිළිබඳව සාකච්ඡා කරමු හත්වෙනි පැය ඔස්සේ කෙටි විරාමයකින් අනතුරුව ඔබයලිත් හත්වෙනි පැය සාකච්ඡාව සමගින් හොරෝපතන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක හිටපු මහවැලි සංවර්ධන රාජමාති වීර කුමාර දේසානායක මෙතුමන් සමගින් අපි සාකච්ඡා කරමින් ඉන්නේ අපි මේ විරාමයට කලින් මන්ත්‍රීතුමා සඳහන් කළා විදේශීය අතපෙවීම් පිළිබඳව කතා බහ කළා අපි දුටුවා විදේශ ස්ථානාපතිවරු කැඳවනවා විදේශීය මාධ්‍යවේදීන් කැඳවනවා හිටපු අග්‍රාමාත්‍යතුමන් ඇතුළු පිරිස සහභාගී වෙනවා ඒ වගේම කථානායකතුමා හමු වෙනවා කථානායකතුමා හමු වුණාට පස්සේ උන් සඳහන් කළා තියෙනවා මේ කථානායකතුමා කියලා ප්‍රකාශයේ කථානායක කාර්යාලයෙන් නිකුත් කරලා තිබුණේ නෑ දැන්මම ඒ මැදිහත් වීම හෝ ශ්‍රී ලංකාවට එවැනි බලපෑම් සිදු කරන්නට ඉක්මන් වන්නට එපා කියලා. මේ මේ මෙවැනි තත්ත්වයක් තුළ මේ රට තුළ ප්‍රශ්නයක් උද්ගත වෙලා තිබෙනේ. මේ ජාත්‍යන්තරයේ කැඳවීම සහ උන්ගේ සහාය පැතීම පිළිබඳව තවදුරටත් මම කැමති ඔබතුමා පැහැදිලි කරනවා නම්. අපි එකක් තමයි මේ ජාත්‍යන්තරයෙන් ඉල්ලනවා බොහොම පළල් ප්‍රජාතන්ත්‍රවාදයක් දැකපු නායකයෙක් තමයි මේ රටේ රාජ්‍ය නායකයා වෙලා තියෙන්නේ. එතුමල්ලා සියලු දෙනාම ආශිර්වාද කරපු නායකයෙක් තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති. ඊගාවට මේ රටේ ඉන්න සිංහල දෙමළ මුස්ලිම් සියලුම විශේෂයෙන්ම සුළු ජාතික ජනකොටස්වල විශේෂ ආකර්ෂණයක් දිනාගත්ත නායකයෙක් තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. එතන විදේශ බලවේග හැම වෙලේම අපිට කියපු ප්‍රශ්නේ තිබුණා මේ සුළු ජාතික බලවේගත් එක්කලා ගනුදෙනු කරන රටක් මම කියන්නේ අද ඒ ජනතාව ආදරය කරන නායකයෙක්. ඊට පස්සේ අපි එකක් තමයි අපි ජාත්‍යන්තර ප්‍රජාවට ගරු කරනවා. ඒ වගේම ලෝකේ පවතින ඒ දේශපාලන පරිසරයන්ට අපි ගරු කරනවා. ඒ රාජ්‍යයන්ට අපි ගරු කරනවා. හැබැයි අපි කියන අපේ රටටත් ඒ ගෞරවය දෙන්න.
අපේ රාජ්‍ය නායකයන්ටත් ඒ ගෞරවයද අපේ රාජ්‍ය නායකයෝ ඒ අයගේ වහල්ලු කියලා හිතාගෙන විදේශ රටවල් මැදි හිටනවා නම් අපි ඒක අනුමත කරන්නේ නැහැ සියලුම තානාපතිතුරුන් අපි ඒක අනුමත කරන්නේ නැහැ හැබැයි අපේ රටත් රටක් මේ රාජ්‍යයට අයිතිය තියෙනවා අපේ රටේ ජනාධිපතිතුමා තමයි අපේ ව්‍යවස්ථාවේ මේ රටේ මුල් පුරවැසිය හැටියට මේ රට ගැන වග කියන්න ඕන කියලා අපේ රටේ ජනාධිපතිතුමාට අයිතියක් තියෙනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී රැකගන්න. එතුමා මේ තීරණය ගත්තේ ප්‍රජාතන්ත්‍රවාදී රැකගන්න. මේක තමයි වැදගත් වෙන්නේ. මේ තීරණය අරගෙන තියෙන ප්‍රජාතන්ත්‍රවාදී රැකගන්න තමන්ට හිමි නෛතික බලය පාවිච්චි කරලා. ඕන් කියනවා නම් අපිට ව්‍යවස්ථානුකූලව කටයුතු කරන්න ව්‍යවස්ථානුකූලව තමයි කටයුතු කළ තියෙන්නේ. ඕන්ට තියෙන ඇවිල්ලා ඕන්න නම් අධ්‍යයනය කරන්න ව්‍යවස්ථාව අරගෙන. ඒක ප්‍රශ්නයක් නැහැ. ඕන්ට පුළුවන් බලන්න. හැබැයි ඕනු තමන්ගේ සීමාවේ ඉඳගෙන රාජ්‍යයක් එක ගනුදෙනු කරන්න ඕන් හොඳ ප්‍රජාතන්ත්‍රවාදී නම් ඕන් දැනගන්න ඕන. ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදීන් කියලා අපි පිළිගන්නේ අපේ ජනතාව පිළිගන්නේ ඔවුන් රාජ්‍යයක් එක ගනුදෙනු කරද්දී ගනුදෙනු කරන රටාව ලිපි ලියන රටාව කතා කරන රටාව ප්‍රජාතන්ත්‍රවාදී වුණොත් විතර අපිට ඔවුන්ගේ ශරීර වලින් අපිට ප්‍රජාතන්ත්‍රවාදී බලන්න බෑනේ ඒක නිසා ඔවුනුත් ඒ ප්‍රජාතන්ත්‍රවාදී රැකියතුව තියෙනවා ඒක නිසා අපි සියලුම තානාපතිතුරු හිටපු අගමැතිතුමා කැඳවලා තිබුණා හිටපු අගමැතිතුමාටත් වගකීමක් තියෙනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පාවා නොදී ඉන්න විදේශිකයන් ඉස්සරහා ඔව් මේ රටේ පුරවැසියෙක් ඒ නිසා මේ රටේ පුරවැසියෙක්ට කිසිම අයිතියක් නැහැ විදේශිකයෝ කැඳවලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස ව්‍යස්ථාපිත අයිතිවාසිකම් පාවා දෙන්න. සා එතුමා අට තානාපතිවරු ඕනලා විපක්ෂයේ බලවේගයක් විදියට අද ඉන්න හම් වෙන්න පුළුවන් කතා කරන්න පුළුවන්. හැබැයි රටේ මූලික නියාමයන් ටික ආරක්ෂා කරමින් එහෙම නොකළොත් ඔහු මේ රටේට ගැළපෙන මේ රටේ පුරවැසියෙක් බවට පත් වෙන්නේ නැහැ. දේශප් එහෙම කරන්න පුළුවන්කම තින්නේ යම් අපි එතුමාට දේශද්‍රෝහියෙක් කියලා කියන්නේ නැහැ. නමුත් දේශද්‍රෝහී කෙනෙක්ට පුළුවන්. අම්මන් එතුමාට කාපව් කියනවා හිටපුවගම එතුමාට දේශද්‍රෝහියෙක් කියලා. හැබැයි දේශද්‍රෝහියට තමයි පුළුවන් මේ රට මේ වගේ අපිරිසිදු රටක් කියලා ලෝකෙට කියන්න. හරි කියන්න පුළුවන්. කථානායකතුමා කථානායකතුමා වගකීමෙන් කටයුතු කරන්න ඕන. කථානායකතුමා තාම එහෙම මෙදිහත් වෙන්න ඕනේ නැහැ කියලා එහෙම කියන්න අවශ්‍යතාවය නැහැ. කථානායකතුමා මැදිහත් කෙනෙක් වශයෙන් කියන්න ඕනා මේ රටේ ව්‍යවස්ථාවට අනුකූලව මේ දේවල් ටික අතිගරු ජනාධිපතිතුමා කළා තියෙනවා. අතිගරු ජනාධිපතිතුමා බල ප්‍රකාශ එතුමාගේ ව්‍යවස්ථාවට අනුකූලව කියලා කියන තාම නීති අර්ථකථනයක් නැත්තම් නැත්තම් එතුමාට කියන්න පුළුවන්කම තියෙනවා අතිගරු ජනාධිපතිතුමා මේ රටේ මුල් පුරවැසිය වශයෙන් මේ තීරණ අරන් තියෙන්නේ. සෝ ඔයගොල්ලෝ කලබල නොවී ඉන්න. ඔච්චර කියන්නේ. ඊට වඩා මේ වෙන විකාර දැම්මෝ ඕන්නේ කවුද? ඒ එතකොට ඒගොල්ලෝ අපිට උඩින් දෙන්නේ. මේ රටේ අපි ජීවත් වෙන්නේ කථානායකතුමත් තාම මේ රටේ වාතය තමයි ආග්‍රහණය කරන්නේ ඔක්සිජන් මේ ඒක නිසා එතුමාට අයිතියක් නැහැ මේ මේ පොළොව එක්සත් ජාතික පක්ෂය හරි මේ පොළොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරි මේ පොළොව අපි කාගවත් පෞද්ගලික බූදලයක් නෙමෙයි හරි මේ පොළොව පොදු ජන පෙරමුණෙන් මේ පොළොව මේ 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 රටේ ජීවත් වෙන ජනතාව අපේ මුතුන් මිත්තන්ගේ ලේ කඳුළු වලින් තෙත් වෙලා මේ මේ ජයග්‍රහණ අරන් තියෙනවා. ඒ අපේ ඉතිහාසය අපිට තියෙන උරුමය තියෙන අපේ උරුමයන් විනාශ කරපු ඉතිහාසයක් තියෙනවා. ඒ උරුමයන් විනාශ කරපු විදේශිකයෝ ඉන්නවා. විදේශ රාජ්‍යයන් තියෙනවා. යුරෝපයේ ඉන්නවා. අද බටහිර මේ මැදිහත් වීම කරමින් ඉන්නවා. අපි දන්නවා අපේ අසල්වැසි රාජ්‍යයන් පවා අපිට හොඳ වෙච්ච ලොත් අපි නමුත් අපි කැමති හැමෝටම මිතුරු වෙන්න. හැබැයි අපි කරන මේ රට පහවලා දෙන්න එපා මේ රටේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය මේ රට ඇතුළේ ගහ මරාගෙන හරි අපි ඒක රැකගමු අපි අතර ප්‍රශ්න තියෙයි හැබැයි විදේශිකයන්ට මේ රට ගැන අනවශ්‍ය කතා කියන්න කතන්දර නිර්මාණය කරන්න එපා ඒ තමන්ගේ තනතුරු වලට ගැලපෙන්නේ නැහැ කථානායකතුමාට ඒක ගැලපෙන්නේ නැහැ හැම කරොත් හිටපු අගමැතිතුමාට ඒක ගැලපෙන්නේ නැහැ මේ රටේ දේශපාලනය කරන කෙනෙක්ට ගැලපෙන්නේ නැහැ මේ රටේ විද්වතෙක්ට ගැලපෙන්නේ නැහැ කලාකරුවෙක්ට බුද්ධිමතෙක්ට කාටවත් ගැලපෙන්නේ නැහැ අපි කාටවත් ගැලපෙන්නේ නැහැ අපි හැමෝටම තියෙන එකම මාතෘභූමියයි මේක ඇතුලේ දේශපාලනයේදී කවුරු හරි එනවා නම් සටකපටකම් කරන්න අනිත් පැයට දේශපාලනයේදී ඒව කරන්න බෑ කවුරු හරි එනවා නම් හයිරාටික්කම් කරන්න දේශපාලන අනිත් පැයට ඒව කරන්න බෑ ඒක සාධාරණයි ඒ කරන්නේ හැම එකක්ම තමන් වෙනුවෙන් නෙමෙයි එහෙම නොකරොත් එහෙම වගකීමක් දරන අමාත්‍යවරයෙක් වෙන්න පුළුවන් ජනාධිපතිතුමා වෙන්න පුළුවන් අගමැතිතුමා වෙන්න එහෙම නොකරොත් මේ රටේ අනාගතේ වැළලෙනවා ඒ කවුරු හරි කපටිකමින් එනවා නම් ව්‍යවස්ථාවේ වගන්තියක් අයින් කරලා තමන්ගේ පැවැත්ම හදාගන්න රට බෙදන්න වගන්තියක් ඇතුළු කරගන්න එහෙම කරන්න නොදීන් බලවේගයක් ඒ අපිට දකින්න තියෙන්නේ මේ 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 හැම එකෙම තාම මේ රටේ දේශපාලනේ ස්නායු පද්ධතිය හොඳට වැඩ කරනවා. අක්‍රීය නැහැ.
මේ රටට පණ තියෙන නායකයෝ ඉන්නෝ කියන එක තමයි මේකෙන් පෙන්නලා තියෙන්නේ. වෙන මොකක්ද මේ ක්‍රියාදාමය පෙන්නන්නේ? මේ රටට තාම පණ තියෙන මේ රට වාසනාවන්තයි තාම මොකද කාටවත් මේ රට නිර්වින්දනය කරන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. ඒ මේ රටේ වාසනාවට තමයි ජනාධිපතිව මේ රටේ ජනාධිපති උනේ. එහෙම නොවි ඒක වෙන කෙනෙක් වුණා නම් එහෙම අද මේ රට මේ අවස්ථාව ඒ පරිවර්තනයේ වෙන කෙනෙක් අතර ගියා නම් ඒක ඉතාම අවාසනාවන්ත තත්ත්වයකට අපේ රට මුණ දීලා විදේශිකයන්ගේ කෙලි මඩලක් බවට පත් වෙලා මේ රට ඉතාම කාලකන්ණි ඉරණමකට පත් වෙනවා. එදා 2015 ජනවාරි 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපති වෙච්ච නිසා එක්සත් ජාතික පක්ෂයේ ඡන්දවලින් සහ අනිකුත් සිවිල් බලවේගවල ඡන්දවලින් මේ රට ආරක්ෂා කරන්න තාම අපිට පුළුවන් වෙලා තියෙන එක තමයි මේ රට දෙයිය බුදුන් ආරක්ෂා කරනවා කියලා අපි හැම වෙලෙම කියන්නේ. ජනාධිපතිතුමන් මේ ගත් තීරණයත් සමග දැන් නව අග්‍රාමාත්‍යතුමන් සහ ජනාධිපතිතුමන් එක්ව මේ නව රජයේ විදිහට දැන් අභියෝග ගණනාවක් තිබෙනවා. ආර්ථික අභියෝගය ඒ අතර ප්‍රධාන මේ අභියෝගයක් විදිහට මේ ඉස්මතු වෙනවා. දැන් මේ සියල්ල එක්ක ජනාධිපතිතුමන් සහ නව අග්‍රාමාත්‍යතුමන් සමග ඔබතුමන්ලා ඉදිරියට මොකක්ද කරන්න හදන වැඩපිළිවෙල? හරි මේ දේ වුණා, මේ දේ දැන් ඉවරයි, සම්මුතිවාදී ආණ්ඩුවේදී මෙවැනි කාරණා අපිට කරන්න බැරි වුණා. දැන් මොකක්ද ඔබතුමන්ලාගේ නව වැඩපිළිවෙල? එකක් තමයි ජතුක මම ප්‍රධාන වශයෙන්ම දැන් තියෙන දේශපාලන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදී මානවවාදී නායක විශාල ප්‍රමාණයක් ඉන්නේ. සියලු දෙනාට ආරාධනා කරන අධිකාර ජනාධිපතිමත් එක්ක අත්තර බැඳ ගන්න අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දෙනා අපි අධිකාර ජනාධිපතිව අපි සියලු දෙනා එක ක්‍රියාදාමයක ඉන්නේ. ඒ සියලු දෙනා අපිට එදා හිටියා වගේම මීට සතියකට කලින් හිටියා වගේම ඉන්න පුළුවන්කම තියෙන සියලු දෙනාට කියලා ජනාධිපතිමත් එක්ක අත්තර බැඳ ගන්න කියලා. ඊගාවට අද ඒකාබද්ධ විපක්ෂයේ බලවේග අද මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ අග්‍රාමාත්‍යවරයා බවට පත් කළා තියෙනවා. ඒතර මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන්නේ මේ රටේ ත්‍රස්තවාදය පරාජය කරලා මේ රට එක්සේසත් කරපු නායකයා. මේ රට එක්සත් කරපු නායකයා. එතුමාට අවුරුදු 10ක් රටේ ජනාධිපතිවරයා බවට පත් කළා. මේ රට පාලනය කරපු විශාල අත්දැකීමක් තියෙනවා. ඒ වගේම ඒකාබද්ධ විපක්ෂයේ විශාල පිරිසක් වෙනවා. දැන් මේ පහුගිය කාලේ සමහර මෙහෙමයි අපි මන්ත්‍රීතුමා ඔබතුමාගේ සිටියම සමග මේ කාරණේ ඊටාම හොඳින් පැහැදිලි කරන්න පුළුවන්. අපි ඉස්සල්ලාම සිටියමේ පළමු ඡායාරූපය එහෙම නැත්නම් මේ සිටියම බලලා ඉමු. ඒ පළමු සිටියමයි අපි දැන් බලන්න සූදානම් වෙන්නේ. ඉන අනතුරුව දෙවන සිටියමත් අපිට ඒ විගසම් බලන්න පුළුවන් කාල වේලාවත් එක්ක තරඟ කරන නිසා. මේ තමයි ඔබතුමා කියන දෙවන සිටියම. ඔව් මම එදා ඒකාබද්ධ විපක්ෂයේ ඉඳලා අතිගරු ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙත යනකොට ඔය සිටියම එකේ සිටුවක් විතර ඉදිරිපත් කළා. ඔය සිටියෙන් මං කිව්වේ සමගිය විජයග්‍රහණය ඇරෙන්න විශ්වයට අපි කාටවත් වෙන දේශපාලන ගමනක් නැහැ. ඊළඟ සිටියම අපි දැන් ඔබට දකින්න දෙනවා. මේ සිටියමේ මං එදා ඉදිරිපත් අපි බෙදුනොත් 2020 වෙනකොට වෙන ප්‍රතිපත්ති කිව්වේ 2020 වෙනකොට අපිට යන්න පුළුවන් ගමන. දැන් අපි ඇවිල්ලා තියෙන එතනට. එදා මං කියද්දි ඒක පිළිගත්තේ නැහැ. බොහෝ නායකයෝ ඒක ප්‍රතික්ෂේප කරලා ගහුවා. නමුත් අද අපිට එතනට එන්න වෙලා තියෙනවා. අද මේ බෙදිලා ඉන්නවා ඒ දෙවනි සිටියමේ තියෙන්නේ ඒ බෙදුනොත් යන්න පුළුවන්. ඒක බෙදාගෙන යන්න තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුම හැදුවේ. ජනාධිපතිතුමා මේක ගැන විශාල අධ්‍යයනයක අවධානයක හිටියා. මීට අවුරුද්දකට කලින් ජනාධිපතිතුමා කිව්වේ මේ රට ගෙනියන්න බෑ. මොකද මම පුද්ගලිකව එතුමා හම්බෙච්ච වෙලාවේ වක්ෂ්‍ය ලෙස මේ රට මෙතනින් ගෙනියන්න බෑ. සංස්කෘතික වශයෙන් මේ ගැළපෙන්නේ නැහැ. යන්න බෑ. විශාල හොඳ විශාල පිරිසක් එක්සත් ජාතික පක්ෂ ඉන්නවා. නමුත් නායකත්වයත් එක්ක මේ ගමන යන්න බෑ කියලා. හොඳ සියලු දෙනාට යැගීම තිබුණා. ඒ යැගීම තාම තියෙනවා ජනාධිපතිතුමා ළඟ. නමුත් රට වෙනුවෙන් ගන්න තීරණේ එක්සත් ජාතික පක්ෂ ගැන හිතලා ගන්නවා නම් තව කල් බලන්න තිබුණා. ජනාධිපතිතුමාගේ ප්‍රවත්ම ගැන හිතුවත් ඒත් බලන්න තුන. දැන් සමහර ලාට හිතනවා දැන් ඒකාබද්ධ විපක්ෂය ඇයත් හිතනවා. දැන් ඒකාබද්ධ විපක්ෂෙත් සමහර අය දන්නවා බිම්මට මේ මතවා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ දැන් මේ ඒකාබද්ධ විපක්ෂේ මතකටුතු මට මතකයි එකපාරක් SM චන්ද්‍රසේන මහත්මයාගේ මේ වගේ ආකල්ප හරි හොඳයි මේ ඔබතුමාට අවසන් කරන්න පුළුවන් අපිට අවසාන මේ තප්පර කිහිපයක් ගත වෙන්නේ. ඔව් ඒකේ ඉස්සා විවිධ ආකල්ප තියෙනවා ශ්‍රී ලංකාවේ. මම කියන්නේ ඒ සියලු දෙනාට මම කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරි ඒකාබද්ධ පක්ෂය හරි පොදු ජන පෙරමුණ කියලා එකක් දෙකක් නැහැ. ගම්මට්ටමෙන්ම කියනවා ඒ සියලු දෙනා එකට සමගි වෙන්න බොරු
වලවලුලටින් මේ වගේම එක්සත් ජාතික පාක්ෂිකයට ගෞරවයෙන් සලකන්නේ අය ජනාධිපතිතුමායි කැමැත්ත ඒක අග්‍රාමාත්‍යතුමායි කැමැත්තත් ඒක ඒක නිසා එක්සත් ජාතික පාක්ෂියවත් අත්වල බැඳ ගන්න සියලු දෙනා සමගි වෙන්න ඉදිරි සංවර්ධන ක්‍රියාදාමයේදී මේ රටේ සංවර්ධන ක්‍රියාදාමය අපිට ගෙනියන්න පුළුවන් ව්‍යස්ථානුකූලව මේ රට බෙදන්න කාටවත් දෙන්නේ නැහැ රට විකුණන්න දෙන්නෙත් නැහැ රටේ සංවර්ධන ක්‍රියාදාමයේ එදා අපි හිටියා වගේම ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙලක් සැලැස්මක් අතේ තියෙන එකට දක්ෂ නායකයෝ අද පිරිසක් එකතු වෙලා ඉන්නවා අතිගරු ජනාධිපතිතුමා වටේ අග්‍රාමාත්‍යතුමා වටේ ඒක නිසා ඒ ගමන ගෙන යාම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ විශ්වාසයෙන් සිළු දෙන අත්වල බැඳගෙන ඉන්න රට ආරක්ෂා කරනවා කියන පණිවිඩේ අපි දෙනවා සිළු දෙනාට මේ අවස්ථාව. හොඳයි ඒ ඒකරාශී වීමත් සමග රට යන ගමන පිළිබඳව අපි නිරතුරුවම ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය විදිහට කතා කරන්නට සූදානම් අහරෝපතන ශ්‍රණකාරී දහස් පක්ෂ සංවිධායක හිටපු මහවැලි සංවර්ධන රාජ්‍ය මාත වීර කුමාර දේසානායක මහත්මයා අපිත් සමග අද සාකච්ඡාවට එකතු වුණේ බෙවින් සූති ඔබතුමන්ට එමනම් යලිත් වෙවැනි සාකච්ඡාවක් තුළින් හමු වෙමු හත්වෙනි පැය සාකච්ඡාව තුළින්.